අපි දන්නවා වර්තමානයේ වෙනකොට අපේ සමාජයේ රට ඇදවැටලි තියෙන තත්ත්වය පවතින තත්ත්වය විශේෂයෙන්ම අපට නැවත වතාවක් අහිමි වෙමින් තිබෙන අයිතිවාසිකම් පිළිබඳව ජනතාවට නැති වෙමින් තියෙන ආර්ථික නිදහස පිළිබඳව රටට එල්ල වෙලා තියෙන ජාත්‍යන්තර බලපෑම් පිළිබඳව රටේ ජනතාව අද පීඩාවට පත්වලා ඉන්න ආකාර පිළිබඳව අපේ ස්වාමින් වහන්සේලාට අප යමක් කියන්නේ කිය යුතු නැහැ කියලා මම විශ්වාස කරන්නේ. මොකද හේතුව ගමයි පන්සලයි දායකිනුයි පන්සලයි අතර තියෙන්නේ මහා දෙවන්ත සම්බන්ධයක්. ගමේ ජනතාවගේ දුප්පත්කම ගමේ ජනතාවගේ ආර්ථික අහේනිය ගමේ ජනතාව කන්නේ බොන්නේ කොහොමද කියන එක ඉතා ඉක්මනින්ම වැඩියෙන්ම දැනෙන තැන තමයි ගමේ පන්සල. ගමේ පන්සලේ හාමුදුරන්ට දාන මාන ආදිය පිරිනැන්වීමෙන් අපි දකිනවා අපේ සමාජයේ අදටත් ඒ සංඝයා වහන්සේලාට දක්වන ගරුත්වය ආදරය මෙතරම් ආර්ථික අමාරුකම් තියෙද්දිත් අඩුවක් වෙලා නැහැ. හැබැයි හුඟක් වෙලාවට අපට අහන්න දකින්න ලැබෙනවා අපේ හාමුදුරන් වහන්සේලා ජනතාවට කියනවා ඔය ඇත්තන්ට දානෙ ගේන්න අගහිකකම් තියෙනවා නම් දැන් නොගෙනාවට කමක් නැහැ කියලා. මොකද එහෙම කියන්න තරම් සිද්ධ වෙලා තියෙන තත්ත්වයක් මේක. දාන වේලක් දෙන එක අපි දන්නවා gedaraka විශේෂයෙන් මාතර අපේ සංස්කෘතියේ මහා දෙවන්ත පින්කමක්. ගමේ පන්සලට පෙරු දානයක් දෙන එක ගමේ පන්සලට සාංගික දානේ දෙන එක ගමේ පන්සලේ කටින පින්කමට සම්බන්ධ වෙන එක ගමේ පන්සලේ ඒ තේවාවන් කටයුතු වලට දායක වෙන එක ගමේ සංස්කෘතියේ කොටසක්. හැබැයි අද ඒ පින්කම කරගන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද? අද ඒ පින්කම කරගන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද? අපි දන්නවා දහම් පාසලට එන දරුවන් බඩගින්න ඉන්න දරුවන් කොච්චරක් ඉන්නවද? අපි ඕනතරම් අහනවා දකිනවා අපේ හාමුදුරුවන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරනකොට අපේ හඳුගල නායක හාමුදුරුවෝ අපේ උදිත හාමුදුරුවෝ අපි හැමෝම දන්නවා නිතර දෙවිලි අපිත් එක්ක බොහෝ දේවල් සාකච්ඡා කරන වෙලාවවලදී ජනතාවගේ ආර්ථික මට්ටමේ පිළිඹුවක් තමයි ගමේ පන්සලේ දාන වේල. ඒක තමයි ඇත්ත. අපි අපේ අම්මලා ඉස්සර අපිට කියන්නේ ඉඳුල් කට ගන්න නැතුව ඉඳුල් බලන්න නැතුව ඒ කියන්නේ මේ ලුණු ඇඹුල් බලන්නේ නැතුව පවා පන්සලට දාන ටික ගෙන දෙන තරම් පිරිසුදු කමක්. ඒ ආරක්ෂා කරනවා. නමුත් අද දරුවාට කන්න වේලක් දෙන විදියක් නැතුව අම්මට තාත්තට බේට් ටික දෙන විදියක් නැතුව දරුවන් පාසල් යවා ගන්න විදියක් නැතුව දානේ ඒ වේල පන්සලට දී ගන්න විදියක් නැති සමාජයක් අද ඇති කරලා තියෙනවා. ඇති වෙලා තියෙන නෙමෙයි ඇති කරලා තියෙනවා. අපේ සංස්කෘතිය සාමූහික එකක්. අපේ සංස්කෘතිය එකමුතුවක් තියෙන එකක්. ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංස්කෘතික බැඳීම අතීතකාමී දෙයක් නෙමෙයි. ඒක අතීතයට අදාළ දෙයක් නෙමෙයි. ඒ තුල තියෙන මහා දෙවන්ත මානව බැඳීමක්. මහා දෙවන්ත මානව බැඳීමක්. ඉතින් අපේ ඉතිහාසයක් තියෙනවා. අපි හැමදාම කතා කරන ඉතිහාසයක් තියෙනවා. සමහර රටවල් ලෝකය ආරම්භ කරන පටන් ගනිද්දි ඔවුන්ගේ ගමන විද්‍යාව තාක්ෂණය දියුණු වෙන පටන් ගනිද්දි ඊට වඩා අපි ඉතිහාසයේදී ඉස්සරහට ගිහිලා තිබ්බ කියලා. යෝධයලේ මිම්ම ගැන යෝධයල නිර්මාණය කරන රජවරු එක මැනපු මිම්ම පිළිබඳව අදත් ලෝකයේ ඉංජිනේරු තාක්ෂණය ඉහළම සමාජය පුදුම වෙනවා. එදාට සාපේක්ෂව ඒ කාලයට සාපේක්ෂව කොහොමද ඒක කළේ කියලා. සීගිරියට ජලය ගෙනිච්ච ආකාරය පිළිබඳව වාරි තාක්ෂණය පිළිබඳව දන්න ඉංජිනේරු මහත්තුරු අදත් පුදුම වෙනවා ඒක කළේ කොහොමද කියලා. මහසෙන් රජුරුව මින්නේරිය හදනකොට ඒ වැව හදාපු තාක්ෂණය පරාක්‍රම සමුද්‍රය හදාපු තාක්ෂණය වැව් එකතු කරලා ඒ හරියට ඒ අමුණ වල් වාන් දොරටුව හදලා එදාට සාපේක්ෂව හිතනකොට යතීතර සාපේක්ෂව හිතනකොට අදත් තාක්ෂණයේ දියුණු සමාජය පුදුම වෙනවා. අදත් පුදුම වෙනවා. අපි දන්නවා ලෙන් විහාරවල තියෙන පිතුසිතුවම් චිත්‍ර ඒ සංස්කෘතික දේවල් ඒ වගේම වැකි ඒවා ලියපු ආකාරය ඒවා හදපු ආකාරය ඒවා දකින්නකොට අදත් තාක්ෂණයේ දියුණු සමාජය ගැන පුදුම වෙනවා. ඒක අපි දන්නවා මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ සොයාගැනීම්වලින් ඉතිහාසයේ ගවේෂණය කරගෙන යනකොට හම්බ වෙන සමහර දේවල් ආදි කාන්තාවන් රූපලාවන්‍ය කටයුතු කරලා තියෙනවා මේ නූතන යුරෝපයේ ඒවා හොයාගන්න කලින් ශ්‍රී ලංකාවේ. ඒ වගේම
මියගියය මිහිදන් කරන කටයුතු මේ මහා දෙවන්ත තාක්ෂණය හොයාගන්න කලින් සුරකිව මිහිදන් කරපු කටයුතු අපි හොයාගෙන තියෙනවා. අප්‍රිකාවේ ලෝහ හොයාගන්න කලින් අප්‍රිකාවේ ලෝහ හොයාගන්න කලින් ඒ කාසි මිහි තිබිලා තියෙනවා. එතකොට ඒ අපට තියෙන ඉතිහාස කතාව. හැබැයි මේ 75 අවුරුද්දක වර්තමාන කතාවේදී සුද්ධකින් අපි නිදහස් ලබා ගත්තට පස්සේ අපට ලැබිලා තියෙන්නේ මොනවද? අපි ලබාගෙන තියෙන්නේ මොනවද? අපි දන්නෝ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි අපේ රට ආක්‍රමණය කරලා ඒ ආක්‍රමණික හමුදාව නැවිලා අපේ යටත් කරලා අපේට ගොඩාක් දේවල් දීලා ගියාට වඩා ගොඩක් දේවල් අපෙන් අරන් ගියා. ගොඩක් දේවල් අපෙන් අරන් ගියා. අපේ ඖෂධ ඒ තාක්ෂණේ අද ලෝකේ හුඟක් ඖෂධ ව්‍යාපාර කරගෙන යන අය මේ මොනරාගල බිබිලේ වැනි පළාත්වල තියෙන ඒ පුස්කොළ පොත්වලින් ගෙනිච්ච ඒවා ඒවා නැවත පරිවර්තනය කරලා ඒවා තමයි භාෂා පරිවර්තනට අරගෙන යුරෝපාවේ තාක්ෂණේ පාවිච්චි කරලා අපට ටැබ්ලට් හැටියට හදලේවල තියෙන්නේ. ඒතර අපේ රජවරුන්ට තිබිච්ච රජ කාලේ තිබිච්ච ඒ පැරණි පුස්කොළ පොත්වල විශේෂයෙන් විහාරස්ථානවල තිබිච්ච ඒවා ඒ ලෙන් විහාරවල තිබිච්ච ඒවා අරගෙන ගිහිල්ලා තමයි තාක්ෂණේ පාවිච්චි කරලා ඖෂධ කර්මාන්තය බවට පත් කරලා අපට ඒවල තියෙන්නේ. ඒක තමයි ඇත්ත. ඒ තිත් ඇත්ත ඒක තමයි. එතකොට මේ 75 අවුරුද්දේ අපි මොනවද ලබාගෙන තියෙන්නේ? අපි දන්නෝ සුද්දා අපේ රට දාලා යනකොට ලිඛිතව හරි සාක්ෂි නැතත් මාස ගණනාවකට කියන හැටියට මාස 17කට භාණ්ඩාගාරේ විදේශවත්කම් තිබිලා තියෙනවා කියලා. විදේශවත්කම් තිබිලා තියෙනවා කියලා. ඒ කියන්නේ මාස 17ක් අපේ රට ජීවත් වෙන්න අපට පිටරටින් බඩුව ගේන්න පුළුවන් හැකියාව තිබුණා. අද වෙලා තියෙන්නේ මොකක්ද? අද ආසන්න වශයෙන් ඩොලර් මිලියන 55000ක් අපි පිටරටට ණයයි. ඒ කියන්නේ අද ගෙවන්න පටන් ගත්තත් අපි ඩොලර් මිලියන 55000ක් මුලින්ම ගෙවලා ඉන්න ඕන. උපදින හැම දරුවෙක්ම දැන් ලක්ෂ 12කට වැඩිය ණයකාරයෙක් වෙලා ඉන්න මතු උපදින අය. ඉපදෙලින් අපි විතරක් නෙමෙයි මතු උපදින දරුවොත් අද ණයකාරයෝ කරලා තියෙනවා. භාණ්ඩාගාර හිස් වෙලා තියෙනවා. මහා බැංකුව ඍණ ශේෂයක් තියෙනවා. බැංකුවල වත්කම් නැති වෙලා තියෙනවා. අද ආණ්ඩුව බැංකුවල තියෙන සල්ලි පාවිච්චි කරලා ආණ්ඩුවේ වියදම් පියවනවා. රටේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා සල්ලි නැහැ. ඡන්දයක් තියන්නවත් කියලා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොන කතාවද? අද රටේ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ කියනවා එයා රට සංවර්ධනය කරන්නේ 2048 දී කියලා. ඒ කියන්නේ අපේ රට සංවර්ධනය කරන්නේ 2048 දී. හැබැයි ලී ක්වාන් යූ ශ්‍රී ලංකාව දිහා බලාගෙන තමයි කිව්වේ සිංගප්පූරුව සංවර්ධනය කරන්නේ ලංකාව වගේ කියලා. ඒ කාලේ අපි දුප්පත් වැල්පත් කියන මුඩුක්කු තියෙන ගමකට ගියාම මේ ගමට අපි කියන්නේ කොරියාව වගේ කියලා. වතු පරිසරයට ගියාම නගරවල තියෙන දුප්පත් මුඩුක්කුවකට කියන්නේ කොරියාව වගේ කියලා. හැබැයි කොරියාවට පැනලා ගිහිල්ලා රස්සාවක් හොයාගෙන යන අද තරුණයෝ මහන්සි වෙනවා. අපි ඒ කාලේ චීනු දැක්කම පස්සේ කියන්නේ චීනුන්ට නෙමෙයි අපේ ගම්වල ඉන්න නිකන් මෝඩ පහේ මිනිස්සුන්ට අපි කිව්වේ නේද? රවට්ටන්න පුළුවන් මිනිස්සුන්ට අපි කිව්වේ ඔවා කියාපන් කොණ්ඩෙ බෙදපු චීනුන්ට කියලා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? චීනු ආර්ථිකයේ ලෝකෙම අල්ලගෙන තියෙනවා. අපි කොතනද ඉන්නේ? දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ජපානෙන් අපට වන්දිල බෙන්නෙන් තියෙනකොට ජපානුව අපට බෝම්බ දැම්ම නිසා සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී අපේ රටේ නායකයාට කියන්න පුළුවන්කම තිබුණා උඹ ලෝක තියාගනින් අපට සල්ලි අගහියක් නැහැ කියලා. නහි වේරාණි වේරාණි කියලා ගාථාවකුත් කියලා ජයජයවදල කිව්වේ මොකද්ද? අපට වන්දි එපා උඹලා තියාගනින් අපට අගහියක් නැහැ කියලා. හැබැයි අපි දැන් ජපානෙන් විතරක් නෙමෙයි ඉන්දියාවේ ආචකයෙකුත් දෙන හිඟමන් ටික ගන්න බලාගෙන ඉන්නවා. බංගලිදේශෙන් ගත්ත ණය ගෙවා ගන්න බැරුව කල් ඉල්ලනවා. ඉතින් මේ අවුරුදු 75 දී අපේ රට වැටිච්ච දැනගෙන තව කවර කතාද?